ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම සාර්ථක දක්ෂතා පෙන්වන කාලේ වුණත් අපිට ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ ගොඩක් හිටියේ නැහැ. හැබැයි හිටපු ක්‍රීඩකයෝ ලෝක මට්ටමට ගැලපෙන විදිහට සෙල්ලම් කළ නිසා තමයි අපි ඒ කාලේ තරඟ දිනුවේ. මුරලි වාස් එක් දින කණ්ඩායමේ ඉන්න කාලේ වුණත් අපි තරඟ දිනුවේ මුරලි වාස්ගේ දක්ෂතා හින්දා විතරක් නෙවෙයි. එක් දින තරඟයක තරඟයක් දිනන්න නම් ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ දෙන්නෙක් විතරක් ඉඳලා නම් මදි. පසුගිය කාලේ අපේ කණ්ඩායම දිහා බැලුවොත් දුෂ්මන්ත චමීර එක්ක වනිදු ගොඩක් අවස්ථාවල හොඳ පාලනයකින් පන්දු යවන විදිහ අපිට දැක ගන්න පුළුවන් වුණා. හැබැයි මේ දෙන්නටම උදව්වට පන්දු යවන්න හිටියද කියන දේ ලොකු ප්‍රශ්නයක්. එංගලන්තයේදී චමීරට බිනුරගෙන් හොඳ උදව්වක් ලැබුණා. අවාසනාවට බිනුරගේ ආබාධයක ඉන්දියා කණ්ඩායම එක්ක තරගාවලියට එද්දී ශ්‍රී ලංකාව එන්නේ ආපසු අලුත් වේග පන්දු යවන සුසන්යෝගයක් එක්ක. ඒ වගේම වනිදු හසරංගට සහායට දඟ පන්දු යවන්නෙක් නැතිවීම අපිට පසුගිය කාලේ ඉඳන් තියෙන ලොකු ගැටලුවක්. ඒ විදිහට වනිදුට සහාය දෙන්න පන්දු යවන්නෙක් නැතිවීමෙන් වෙන්නේ වනිදුටත් අමතර පීඩනයක් එල්ල වෙන එක. ලක්ෂාන් සඳකෙන් කියන්නේ දැනට අවුරුදු 5කට විතර කලින් කණ්ඩායමට ඇවිත් ජාත්‍යන්තර තරඟ 60කට වඩා සෙල්ලම් කරලා තියෙන ක්‍රීඩකයෙක්. එක් දින තරඟවලදී ලක්ෂාන් යොදාගන්නේ ඇයි කියන දේ තාමත් හිතාගන්න බැරි කරුණක්. ලක්ෂාන් එක් දින තරඟවල සාමාන්‍යයෙන් පන්දු වාරයකට ලකුණු 6.2ක ලකුණු ප්‍රමාණයක් දීලා තියෙන පන්දු යවන්නේ. එක් දින කඩුලක් දවාගන්න ලබා දීලා තියෙන ලකුණු සාමාන්‍ය ලකුණු 57ක්. ඒ වගේම පන්දු 55කට සැරයක් තමයි සාමාන්‍යයෙන් කඩුලක් දවාගන්නේ. ඒ කියන්නේ පන්දු වාර 9කට වතාවක් තමයි ඔහු කඩුලක් දවාගෙන තියෙන්නේ. සඳකෙන් එක්ක බැලුවම අකිල ඉන්නේ ගොඩක් උඩින්. අකිල කඩුලක් දවාගෙන මේ සාමාන්‍ය 29ක වගේම පන්දු වාරයකට දෙන ලකුණු ප්‍රමාණයත් ලකුණු 5ක සීමාවේ තියාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් පන්දු 34කට වතාවක් අකිල කඩුලක් දවාගන්න සමත් වෙලා තියෙනවා. අකිල විතරක් නෙවෙයි ධනංජය සිල්වා පවා ලක්ෂාන්ට වඩා එක් දින තරඟවලදී සාර්ථක ක්‍රීඩකයෙක්. T20 තරඟවලදී ලක්ෂාන් දක්ෂතා පෙන්නලා තිබුණත් එක් දින තරඟවල වගේම ලිස්ට් ඒ තරඟවලත් සඳකෙන් අසාර්ථකයි. හැබැයි මේ ක්‍රීඩකයා ගැන තාමත් අපේ ක්‍රිකට් ලොකුවට විශ්වාස කරනවා. ඒ විශ්වාසයට සාධාරණයක් කරන්න ලක්ෂාන් සමත් නොවීම නම් අවාසනාවන්ත කරුණක්. පන්දු පාලනය කරන්න අමාරු ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙක් වුණත් අවුරුදු 5ක් තිස්සේ පන්දු පාලනයකින් තොරව යොමු කරනවා නම් තාමත් ක්‍රිකට් පටන් ගත්ත තැනින් අඩියක් ඉස්සරහට තියන්න ඔහු සමත්ුනේ නැත්නම් ඒ අවස්ථාව ලැබෙන එක තරුණ ක්‍රීඩකයෙක් හදන්න තියෙන අවස්ථාවක් අහිමි වීමක් විදිහට තමයි අපිට කියන්න තියෙන්නේ. මහේස් තීක්ෂණ වගේ පන්දු මිශ්‍රණයක් තියෙන ක්‍රීඩකයෙක්, කෙවින් කොත්තිගොඩ වගේ අමුතු ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙක් කණ්ඩායමට ගෙනත් හොඳ එක් දින පන්දු යවන්නෙක් විදිහට හදාගන්න උත්සාහයක් ගන්නවා නම් හොඳයි කියලා තමයි ඉන්දියාව එක්ක දෙවැනි එක් දින තරඟේ බලද්දී නම් අපිට හිතුනේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.